අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් පිටේ යවත් කාලින වන තොරතුරු සමගින් අදත් අපේ නාලිකාවත් එක්ක එකතුණු වලා සියලුම දෙනාට. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ තරඟ දෙකක් පැවතුණා. එම තරඟ දෙකේ තොරතුරු ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දැන්ට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දක්ෂ ක්‍රීඩකයෙකු වන කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවකට හිමිකම් කියලා තිනවා. ඉතින් ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම සමගින් දැන්ට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනේ ඊයේ නිමවට පත්වුණේ. ඉතින් දිනේ අවසානයේ කණ්ඩායමේ සාර්ථකම ඉනිමක් දියත් කිරීමට සමත් වූ නවක ක්‍රීඩක කමිදු මෙන්ඩිස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. ඉතින් මේ අදහස් මොනවද කියලා දැනගන්නත් පුළුවන් අපේ වීඩියෝ එක ඉවර වෙනකන් ඇඳලා ඉන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම මෙම තොරතුරු සියල්ලම දැනගන්න. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ තොරතුරු. ඉතින් මේ තරඟයේ වැඩි විස්තර ඔයාලට කියන්න යන්නේ නැහැ. බලමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවි ලකුණු 280ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම පළමු ඉනිමට බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 188ක් පමණයි. ඉතින් ඊයේ දිනේදී ධනංජය සිල්වාගේ සහ කමිදු මෙන්ඩෙස්ගේ සාර්ථක ඉනිම් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 418ක් ලබා ගැනීමට සමත් වුණා. කඩලු 10ම දැවි යන විට බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිමේ ආකාරයටම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් විසින් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට ඊයේ දෙවන ඉනිමේදී සාර්ථක වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ අනුව මේ වන විට කඩලු 5ක් දැවි ගොස් අවසන් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු 47ක් පමණයි මේ වනට ඔවුන් ලබාගෙන තිබෙන්නේ. ඉතින් අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම මෙම තරඟේ ජයග්‍රහණය කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කමිදු මෙන්ඩිස්ගේ ඊයේ දෙවන ශතකය සමග ඔහු ටෙස්ට් පිටියේ අංක 7 15 ස්ථානයක පිතිකරණය යෙදමින් ටෙස්ට් තරඟයක ඉනිම් දිත්තේදීම ශතක රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට කමිදු මෙන්ඩිස්ට ඊයේ දිනේදී හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තුන්වන දිනේ අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී කමිදු මෙන්ඩිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ටෙස්ට් කණ්ඩායමේ චාන්ස් එකක් ලැබෙනකන් ලොකු කාලයක් බලන් ඉන්න උනා. ඒ හම්බුන චාන්ස් එකෙන් උපරිම දක්ෂතා දක්වන්න පුළුවන් වුණ එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ධන අයියායි මායි එකම ඉස්කෝලේ තමා. එයා එක්ක එකතු වෙලා ලොකු පාර්ට්නර්ෂිප් එකක් දාන එක මට දැන් පහසු කාර්යයක් වෙලා කියලා හිතෙනවා. මොකද ධනංජය අයියා ක්‍රීඩා කරන විට ඔහුගෙන් ලොකු විශ්වාසයක් අනිත් අන්තයේ රැඳී සිටින පීතිකාරුවාට පේනවා. ඉතින් මෙම හේතු තමයි මම පළමු ඉනිමේදී සහ දෙවන ඉනිමේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සාර්ථක වීමට ප්‍රධානතම හේතුව. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 5වන සහ 4වන තරඟ ඊයේ පැවැත්ුණා. ඒ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයේද ඒ වගේම රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර තරඟයේද මේදී ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම ඊයේ දිනේදී පරාජයට පත් කරමින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම තරඟාවලියේ ක්‍රීඩා කළ පළමු තරඟයේම ජය ගැනීමට සමත් වුණා. ඒ වගේම ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 8කින් පරාජයට පත් කිරීමට සුබ්මන් ගිල් ප්‍රමුඛ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා. ඉතින් ක්‍රිකට් පිටේ මේ වගේ යාවත් කාලින වන තොරතුරු සමගින් දැනුවත් වෙන්න අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. අපි නැවතත් හමු වෙමු ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී වාසනාවන්ත දවසක්.